අයිබෝන් ඇදුම රෝගයෙන් ඔබත් පීඩා විඳින අයෙක්ද එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රයෝජනවත් වෙයි සාමාන්‍යයෙන් පපුවේ මහන්සිය හතිය වගේ නම් වලින් මේ රෝගය හඳුන්වනවා මේ රෝගය හටගන්නේ පෙනහළු වල තියෙන වාතය ගමන් කරන බට කුඩා වීම මගින් බොහෝ විට හුස්ම ගැනීම අපහසුතාවය හා කැස්ස වගේ රෝග ලක්ෂණ මේකෙදි පෙන්눔 කරනවා මේක පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට බොවෙන්නේ නැහැ නමුත් රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙනවා මේ රෝගය නිට්ටවට සුව කරන්න අමාරුයි හැබැයි ප්‍රතිකාර ගත්තම අනිවාර්යයෙන්ම පාලනය කරගන්න පුළුවන් මේක හොඳට පාලනය කරගන්න නම් තමන්ට ඇදුම රෝගය තියෙනවා කියලා කලින්ම හඳුනා ගන්න එක වැදගත් මේ පෙන්වලා තියෙන අපේ ශ්වසන පද්ධතිය මේකේ තියෙන හුස්ම ගන්න බටවල තමයි මේ රෝගය ඇති වෙන්නේ ඇදුම රෝගීන්ගේ මේ බට සාමාන්‍ය මිනිසුන්ට වඩා සංවේදී වැඩි මේ තියෙන්නේ ඒ හුස්ම ගන්න බටයක් ඒකේ ඇතුලේ හැමෝගෙම සෙවල වගේ දෙයක් බැඳිලා තියෙනවා ඇදුම රෝගයේදී මේ සෙවල තට්ටුව එන්නේ නැව ඝනකම වැඩි වෙනවා තව මේකෙදි වෙන දෙයක් තමයි මේ හුස්ම ගන්න බට ඇකිලෙන එක මේ හේතු දෙකම නිසා මේ බට තුලින් වාතය යන්නේ අපහසුයි මේ හේතු නිසා ඇදුම රෝග ලක්ෂණ ඇති වෙනවා ඒ රෝග ලක්ෂණ තමයි පපුව හිර වෙන ගතිය කැස්ස ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුව මේ වෙලාවට දැනෙන්නේ ඒ රෝගියා තමන්ට හුස්ම ගන්න බැරි තැනක ඉන්නවා වගේ ඇදුම රෝගිය දරුණු වුනහම ඒකේ මරණය වුණත් වෙන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද ඒක වෙන්නේ මෙහෙමයි මේ බටවලින් හුස්ම අමාරුවෙන් යන නිසා පෙනහළු වල වාතය එකතු වෙලා පෙනහළු එන්න එන්නම ලොකු වෙනවා එතකොට තවත් හුස්ම ගැනීම හා පිටකිරීම අපහසු වෙලා අපේ අවයව වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය එන්නේ නඩු වෙනවා ඉතා තදබල ලෙස ඇදුම රෝගිය දරුණු වුනොත් මේ විදියට ඔක්සිජන් මදි වෙලා මරණයට උනත්පත් වෙන්න පුළුවන් අපි දැන් බලමු මේ රෝගියට අපි ඇයි බය වෙන්න ඕනි කියලා මේ රෝගිය නිසා ළමයින්ගේ වර්ධනය බාල වෙනවා ඒ වගේම පාසල් යන්න බැරි වෙන හින්දා ඉගෙනීම අඩපණ වෙනවා ඒත් එක්කම ක්‍රීඩා කරන්න අපහසු වෙනවා ඇදුම රෝගිය දරුණු වුනහම කලින් කියලා දීපු විදියට ඉතා කලාතුරකින් මරණය උනත් වෙන්න පුළුවන් අපි දැන් බලමු මේ රෝගියට හේතු මොනවද කියලා. පළවෙනි හේතුව තමයි අසාත්මිකතා. ඒ කියන්නේ ඇලර්ජීස්. මේ ඇලර්ජීස් ඇති කරන දූවිලි මැක්කා බලපානවා. මේ දූවිලි මැක්කා ඉන්නේ ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට වගේ දේවල් වල. තව හේතුවක් තමයි දුම් වලට නිරාවරණය වීම. සිගරට් දුම, කුණු පුච්චන දුම, වාහන දුම, කර්මාන්ත ශාලා දුම්, මදුරු දඟරවල දුම් නිසා මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලීකුඩු ස්ප්‍රේ කිරීම හා රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත රැකියාවල නිරත වන අයටත් ඇස්පීන් සමහර වේදනානාශක හා රුධිර පීඩනයට ඒ කියන්නේ ප්‍රෙෂර් වලට දෙන සමහර ඖෂධ නිසාත් ඇදුම රෝගය උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඇදුම රෝගියෙක් නම් වෙන ලෙඩකට බෙහෙත් ගන්න යද්දී උනත් ඒ බව වෛද්‍යවරයාට පැවසීම ඉතාමත් වැදගත් වෙනවා. තක්කාලි අන්නාසි අච්චාරු වගේ කෑම වර්ගත් කැරපොත්තන්ගේ මලපහ සතුන්ගේ ලොම් ආදී මගිනුත් ඇදුම ඇති කරනවා. සමහර අයට සීතල පරිසරවල ව්‍යායාම් කිරීමේදීත් මේ ඇදුම ඇති වෙනවා. ඉතින් අපි කොහොමද මේ ඇදුම රෝගීන්ව ඒකෙන් මුදවාගන්නේ? එක විදිහක් තමයි ඇදුම ඇති කරන හේතු වලට විවෘත නොවීම. ඒත් අපිට හැම වෙලේම මේක කරන්න අමාරුයිනේ. ඒකට තියෙන හොඳම පිළියම තමයි ඉන්හෙලර් එක. ඒ කියන්නේ උරණ බෙහෙත්. ඒකෙදි බෙහෙත කුඩු විදිහට වාතය යන බටවලට යොමු කරනවා. මේ ඉන්හෙලර්ස් ಜಾති දෙකක් තියෙනවා. පළවෙනි එක සහනීය සලසන ඖෂධ. ඒකෙන් වෙන්නේ හුස්ම ගැනීමේ අපහසුව කැස්ස වගේ රෝග ලක්ෂණ පාලනය කරන එක. ඒක ගන්න ඕන ඇදුම උත්සන්න වුණාම විතරයි. අනිත් එක තමා නිවාරණ ඖෂධ. කලින් කිව්වනේ ඇදුම රෝගීන්ගේ වාතය යන බට සංවේදී වැඩි කියලා. මේකෙන් ඒ සංවේදී බව අඩු කරලා ඇදුම පාලනය කරනවා. ඒ වගේම මේ බෙහෙත කාලයක් දිනපතා ගැනීම අත්‍යවශ්‍ය වෙන දෙයක්.
मे उरण बेहद गान गोडक बयाई मुखद अपि हुला नितरम बेहद कठिन बोन्न ए बेहद दिवम एक लेवलट उरागेन इता पोडिकोट सक्तमाई वाते गमन करन बटवलट एन्ने इतिरि प्रमाणे एंगपुरा पैतिरिला अतुरु आबादुना तेतिवेन्न पुलुवा एद इन्हेला एकेन बेहत केलिन्म वाते गमन करन बटेट योमु करन निसा लेवलट उरागेनीम आवम वेनो एक निसा अतुरु आबाद अडुई इक्मनट प्रतिकारत लबेनो एक निसा बोन बेहत वलट वडा एदुम रोगेट इन्हेला एक दिनपता पाविच्चि करन वडात सुदुसुई ඉතින් මම මේ කරපු විස්තරය නිසා ඔයගොල්ලන්ට ඇදුම රෝගය ගැන හොඳ අවබෝධයක් ආවා කියලා මම හිතනවා. එහෙනම් ඇදුම රෝගය ගැන හොඳ අවබෝධයෙන් ඒක ඇතිකරන හේතු හැකියතාක් අවම කරගෙන නිසි ප්‍රතිකාර ගත්තොත් ඔයාටත් අනිවාර්යෙන් මේ ඇදුම රෝගයෙන් පීඩා විඳින එක නැති කරගන්න පුළුවන්. ස්තුතියි.